ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ මොකද්ද ඔක්සිමීටර් කියන්නේ කියලා ඒ වගේම කොහොමද ඔක්සිමීටර් එකක් ක්‍රියාත්මක කරගන්නේ කියලා. ඉතින් ඔක්සිමීටර් එකක් අපි ගත්තට පස්සේ ඒක බොක්ස් එකේ ඇතුලේ අපිට ඔක්සිමීටර් එක තියෙනවා. ඊට අමතරව අපිට තවත් උපකරණ කීපයක් තියෙනවා. අපිට ඔක්සිමීටර් එක රඳව ගන්න නූලක් තියෙනවා. තවත් ඒක ඔක්සිමීටර් එක ක්‍රියාත්මක කරගන්න ආකාරය පිළිබඳ පේපර් වර්ක් එකක් තියෙනවා. ඉතින් මීට අමතරව අපිට මේ මීටර් එක බැටරි බලයෙන් ක්‍රියාත්මක වෙන නිසා මේකට බැටරි දෙකකුත් ඕන වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ඊට අමතරව ඔයාලට මේක පිළිබඳ වැඩිදුර දැනගන්න ඕන නම් පේපර් වර්ක් එකෙන් බලා ගන්නත් පුළුවන්. මේ ඔක්සිමීටර් එක ක්‍රියාත්මක වෙන්නේ බැටරි වලින්. ඉතින් බැටරි වලින් ක්‍රියාත්මක වෙන හින්දා අපි මේකට බැටරි දාන්න ඕන. මේක බැටරි දාන්න නම් අපි මේකේ මේ යටපැත්තේ තියෙන කවර් එක ඕපන් කරගන්න ඕන. මේ කවර් එක අපිට පැත්තට තල්ලු කරාට පස්සේ ඕපන් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මේකට අවශ්‍ය බැටරි ඇතුළත් කරනවා. බැටරි ඇතුළත් කරනකොට ඔයාලා සැලකිලිමත් වෙන්න මේකේ ධනසාරින මාක් කරලා තියෙනවා. ඒවා හරියට දාගන්න ඕන. ඉතින් මේකට අපිට ඕන වෙන්නේ පොඩි බැටරි, එහෙම නැත්නම් ට්‍රිබල් ඒ කියන බැටරි ජාතිය. සාමාන්‍ය ඔයාලා පොඩි ටීවී රිමෝට් වලට වගේ පාවිච්චි කරන ට්‍රිබල් ඒ කියන වර්ගයේ බැටරි දෙකක් තමයි අපිට මේකට පාවිච්චි කරන්නේ. ඉතින් මේ බැටරි කැරි දෙක අපි හරි පැත්තට අපේ ඔක්සිමීටර් එකට දාගන්න ඕන. ඉතින් මේ විදිහට බැටරි දාලා අපි මේ කවර් එක වහනවා. කවර් එක වැහුවට පස්සේ අපිට මේ ඔක්සිමීටර් එක පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වය තමයි තියෙන්නේ. ඉතින් මේක දාපු ගමන් අපිට මේ වගේ ඩිස්ප්ලේ එකක් තමයි එන්නේ. මේක අපිට පවර් බටන් එකක් තියෙනවා, මල්ටි ෆන්ක්ෂන් බටන් එකක්. මේක එබුවට පස්සේ මේක ඔන් කරගන්න පුළුවන්. ඉතින් මේක උඩින් මේ ඉටිකොලයක් තියෙනවා, අපි ඒක අයින් කරලා බැලුවොත් මේකේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ ඩිස්ප්ලේ එක. කලර් ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඊට අමතරව මේකේ අංක වැටෙන්න දෙපලක් තියෙනවා, උඩින් සහ පහලින්. ඉතින් ඔයාලා මතක තියාගන්න ඕන, ඔයාලා ඔක්සිමීටර් එක යූස් කරනවා නම් අනිවාර්යෙන් ඔයාලගේ ඇඟිල්ල පිරිසිදුව තියෙන්න ඕන. ඊට අමතරව ඔයාලා නාල ඉන්න වෙලාවක, එහෙම නැත්නම් ඔයාලා නිදාගෙන ඉන්න කෙනෙක්ගේ වගේ මේ වගේ ඔක්සිමීටර් එකෙන් ටෙස්ට් කරන්න යන්න එපා. එතකොට ඔයාලට මේකේ දෙන වැලියු එක වැරදි අගයක් වෙන්න පුළුවන්. ඔයාලා මේකේ මෙන්න මේ මෙතන ඕපන් කරාට පස්සේ මේක ඇතුලේ අපේ ඇඟිල්ල ඩිටෙක්ට් කරගන්න සෙන්සර් එකක් තියෙනවා. අන්න එතනින් අපි අපේ ඇඟිල්ල දිගට තියන්න ඕන, තියලා මේක වහන්න ඕන. ඉතින් තවත් දේවල් තමයි, ඔයාලා මේ ඔක්සිමීටර් එක පාවිච්චි කරනකොට ඔයාලගේ අත ගොඩක් සීතල නම්, එහෙම නැත්නම් ඔයාලා ගොඩක් මහන්සි වෙලා නම් ඉන්නේ, ඒ වගේ වෙලාවල් වලදීත් මේක පාවිච්චි කරන්න එපා. එතකොට ඔයාලගේ වැලියු එක වෙනස් වෙන්න. ඉතින් ඔක්සිමීටර් එක පාවිච්චි කරනකොට අපි තවත් සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තමයි, ඔක්සිමීටර් එකට අපේ ඇඟිල්ල දානකොට අපේ ඒ දාන ඇඟිල්ලේ නියපොතු පාට කරලා තියෙන්න බෑ. එහෙම නැත්නම් ඔයාලා ටැටු ගහලා තියෙන්න බෑ ඇඟිල්ලේ. ඒ වගේ තියෙන ඇඟිලි ඔයාලට දැවොත් ඔයාලට පෙන්වන අගය වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට හරි විදියට මේක දැනගන්න බැරි වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ ඇඟිල්ල මේක ඇතුළට දාලා අපි මේ බටන් එක ප්‍රෙස් කරනවා. බටන් එක ප්‍රෙස් කරාට පස්සේ තප්පර කීපයක් අපි ඉන්න ඕන. ඉන්නකොට අපිට මෙන්න මේ විදියට ඩිස්ප්ලේ එකේ අපේ අගයන් පෙන්වනවා. ඒකේ ඉහළින් පෙන්වන්නේ අපේ ශරීරයේ රුධිරයේ තියෙන ඔක්සිජන් මට්ටම, පහළින් පෙන්වන්නේ අපේ හાર્ට් බීට් එක, නැත්නම් විනාඩියකට අපේ කොච්චර හાર્ට් පල්සයක් වෙනවද කියලා. ඉතින් මේ මෙතන SpO2 කියන්නේ අපේ ශරීරයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය. ඒක සාමාන්‍යයෙන් 96ට වඩා වැඩි අගයක තියෙන්න ඕන, 96ත් 100ත් අතර. ඉතින් ඊට ඒක 96ත් 100ත් අතර නැත්නම් ඔයාලා කලබල වෙන්න එපා. ඔයාලගේ ගෙදර ඉන්න වෙනත් කෙනෙක්ගේ ඇඟිල්ලට මේක හයි කරලා බලන්න, එයාලගේ කොහොමද පෙන්වන්නේ කියලා. එතකොට ඔයාලට මේ මීටරේ ප්‍රශ්නයක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් හાર્ට් රේට් එකත් සාමාන්‍යයෙන් 70ක් 75ක් වගේ අගයක තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ওই විදියට තමයි අපි මේ ඔක්සිමීටර් එක පාවිච්චි කරන්නේ. මතක තියාගන්න ඕන දේ තමයි, ඔක්සිමීටර් එක පාවිච්චි කරනකොට ඔයාලා මේකේ අගය 96 හෝ 100 අතර තියෙනම් ඔයාලා ගැටලුවක් කරගන්න එපා. ඊට වඩා අඩු වුණොත් තමයි ඔයාලට ගැටලුව. ඒකත් ඔයාලට හරියටම දැනගන්නවා ඔයාලගේ ගෙදර ඉන්න වෙනත් කෙනෙක්ගේ ඇඟිල්ල මේකට තියලා චෙක් කරලා බලන්න පුළුවන්. ඉතින් එන්නේ ඒ විදියට තමයි ඔක්සිමීටර් එකකින් ඔයාලගේ රුධිරයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය කොච්චරද කියලා බලාගන්නේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා දැනගන්න ඇති ඔක්සිමීටර් එකක් කොහොමද පාවිච්චි කරන්න කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගැන අදහස පල්ලෙහැන් කමෙන්ට් කරන්න, ඒ වගේම මේ ගැන ඔයාලගේ යාළුවන් දැනුවත් කරන්න, වීඩියෝ එක එයාලටත් ෂෙයා කරන්න.
බොහොම ස්තුතියි ඔයාලා වීඩියෝ එක බැලුවට.